ද්‍රව්‍ය සඳහා නැඹුරු වුවන් පුනරුත්ථාපනය කිරීමේ මැහැයුම. සුවසාර කැදැල්ල. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවන් ඉන් මුදවා ගැනීම සඳහා මෙවන විට දිවයින පුරා සිදු කරගෙන යන යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක පුනරුත්ථාපන ක්‍රියාදාමයේ තවත් සුවිශේෂී වූ ව්‍යාපෘතියක් නම් සුවසාර කැදැල්ලයි. ප්‍රජාපාදක ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීම මගින් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුවන් ඉන් මුදවාගෙන ඔවුන්ගේ ජීවිත ගොඩනැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස සුවසාර කැදැල්ල නම් කළ හැකි. යුක්තිය මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය ලෙස මත්ද්‍රව්‍ය සැපයීම් ජාලය අඩාල කරන අතර දෙවන අදියර ලෙස මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වී සිටින තරුණ පරපුර පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලදී. එමගින් අපේක්ෂා කරන්නේ ඉලක්කගත මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමයි. ඒ අනුව මෙම ප්‍රජාපාදක ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 256ක් දිවයින පුරා නිර්මාණය කිරීමට යෝජනාව අතර මෙහි නියම ව්‍යාපෘතිය කොළඹ දිසාව කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යස්ථාන 11ක් තුළ පුනරුත්ථාපන ලාභීන් 500කට අධික පිරිසකගෙන් 2024 මැයි මස 8 දින ආරම්භ විය. ඔවුන්ගේ මනස සුවපත් කරමින් යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා හුරුකොට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේද සහයෝගයෙන් සැලසුම් සහගත න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු ක්‍රම තුළින් විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව තම ජීවිතය ගත කිරීමට පුහුණු වූ ඔවුන් සාර්ථකව දින 14ක පුනරුත්ථාපන කාලය අවසන් කර 2024 මැයි මස 22 දින තමන්ගේ ජීවිතවල වටිනාකම හඳුනාගත් පුද්ගලයන් ලෙස සතුටින් මිසිර යනු ලැබුවා. දින 14ක් පුරාවටම පුනරුත්ථාපනය වීමේදී මෙම පුද්ගලයන් හට බාහිර පාර්ශවයන්ගෙන් ආහාර පාන ලබා ගැනීම සඳහා අවස්ථාව නොලැබුණි. ඒ ප්‍රදේශයන්හි සර්ව ආගමික නායකවරුන් පුනරුත්ථාපන ලාභීන් සඳහා අවශ්‍ය ආහාර පාන ලබා දෙමින් ශ්‍රී ලංකා පොලිසියේ සුවසාර කැදැල්ල සමාජ මෙහෙවරට වටිනා සහයෝගයක් ලබා දෙන ලදී. මේ ආකාරයට දින 14කින් පසු පුනරුත්ථාපන මධ්‍යස්ථාන මගින් සුවපත් වී පිටව යන පුද්ගලයන් ඔවුන්ගේ ජීවත්වන සමාජයන්ට එක්වීමේදී නැවතත් පෙර ආකාරයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා ප්‍රජා පොලිස් නිලධාරීන් මගින් ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීමක්ද සිදු කරනු ලබයි. ලංකා පොලිසියත් අන්තරාගාර ඖෂධ පාලක මණ්ඩලයත් මෙහෙමන මේ සුවසාර කැදැල්ලට සහන් තමයි ලංකාවේ එතෙක් මෙතෙක්කල් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන දෙවැන්ත මධ්‍යස්ථාන 12800ක් එකවර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවේ තමන් හරි හම්බ කරගත් මුළු මුදලම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට වියදම් කරමින් තමන්ගේ ශරීරය දිනෙන් දින වියකී යන ආකාරය ඇස් දෙකෙන් දකිමින් මත්වී පැමිණ තමන්ගේම දරුවන්ට පහර දුන් පුත්කලයෙකු වී සිටි අයකු ශ්‍රී ලංකා පොලිසියේ සුවසාර කැදැල්ල ව්‍යාපෘතිය යටතේ මාස 3ක අධීක්ෂණයෙන් පුනරුත්ථාපනය වීමෙන් පසු නිදහසේ හුස්ම ගනිමින් සමාජයේ යහපත් පුද්ගලයෙක් ලෙස ගෞරවාභිමානයෙන් යුතුව ජීවත්වනු දැකීම අපගේ අපේක්ෂාවයි. නිර්වාණය පොලිස් මාධ්‍ය කොට්ටාසෙන්.